සුබෝ දැසනක් වාල හැමෝටම ඔගොලු දැන්ටමත් දන්න ඇති මේ මාස 30කට කලින් අග්‍රහාර රක්ෂණාවරණය තියෙන අය අග්‍රහාර රක්ෂණාවරණයට ලියාපදිංචි වෙලා ඉන්න අයට ඒගොල්ලන්ගේ තොරතුරු යාවත් කාලීන කරන්න කියලා කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ යාවත් කාලීන කිරීම සඳහා ඔගලන් මෙන්න මේ වෙබ් අඩවියට ගිහිල්ලා මුලින්ම මේ එන මෙම්බර් ලොගින් එකෙන් ලොග් වෙන්න ඕන. ඉතින් මෙතනදී මෙම්බර් ලොගින් එකෙන් ලොග් වෙන්න නම් ඔගොල්ලෝ හැමෝම දන්නවා අපිට ලොගින් එකක් තියෙන්න ඕන. බොහෝමයක් දෙනෙක්ට මේ ලොගින් එක නැතුව ඇති. එහෙමනම් ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ සයින් අප් නව් කියන එකට යන්න. සයින් අප් නව් එකට ගිහාම ඔයාලගේ තොරතුරු, ඒ කියන්නේ ඔයාලගේ නැෂනල් ඩෙන්ටි කාඩ් එක, ඊළඟට නම, ඊමේල් ඇඩ්‍රස් එක, ඒ ඊමේල් ඇඩ්‍රස් එකෙන් තමයි අපිට ඊළඟට ලොගින් එක දෙන්නේ. ඒකින්ද නැවතත් ඒ ඊමේල් ඇඩ්‍රස් එක ඇතුළත් කරන්න වෙනවා. ඒකම මේ ලොගින් එක සඳහා මේ අඩවියට, මේ වෙබ් අඩවියට පිවිසෙන්න අපේ අග්‍රහාර තොරතුරු යාවත් කාලීන කිරීම සඳහා ඒ ඒගොල්ලන්ගේ වෙබ් අඩවියට පිවිසෙන්න අපිට යොදන පාස්වර්ඩ් එක, නැවතත් එම පාස්වර්ඩ් එක සඳහන් කරලා සයින් අප් වෙන්න වෙනවා. ඉතින් මෙහෙම සයින් අප් වුණාට පස්සේ ඔගලන්ට ලැබෙනවා මෙන්න මේ වගේ මැසේජ් එකක්, කෝඩ් වෙරිෆිකේෂන් එකක්, we have sent a verification code to your email. එතකොට මම පාවිච්චි කරපු ඊමේල් ඇඩ්‍රස් එක මෙතන සඳහන් කරලා තියෙනවා. ඊ ඊමේල් ඇඩ්‍රස් එකට කෝඩ් එකක්, වෙරිෆිකේෂන් කෝඩ් එකක් යවලා තියෙනවා කියලා කියනවා. ඉතින් මට දැන් සිද්ධ වෙනවා මගේ ඒ මම ලබා දුන්න ඊමේල් ඇඩ්‍රස් එකට ගිහිල්ලා ඒ කෝඩ් එක ලබාගෙන මෙන්න මේ enter verification code කියන තැනට ඒ කෝඩ් එක යොදලා සබ්මිට් කරන්න. ඉතින් මම දැන් මේ මගේ ඊමේල් එකට ගිහිල්ලා ඉන්නේ. ඔයගලන්ට පේනවා ඇති web@nitif.lk කියන එකෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ, National Insurance Trust Fund කියන එකෙන් මට ඊමේල් එකක් ඇවිල්ලා තියෙනවා. ඒකේ මෙන්න මේ කෝඩ් එක සඳහන් වෙනවා. ඉතින් මට මේ කෝඩ් එක මතක තියාගෙන යන්න පුළුවන්, නැත්නම් මේ විදිහට කොපි කරගන්න පුළුවන්. එහෙම කොපි කරගෙන මගේ මේ enter verification code කියන තැනට ගිහිල්ලා මම ඒක enter කරන්න අවශ්‍ය වෙනවා. මෙන්න මේ විදිහට මම paste කරනවා submit කියලා. මම මේකෙදි මේ ඉන්නේ මමම තමයි කියන එක, මේකෙදි අපි මේ login වෙන්නේ මමම තමයි කියන එක තමයි මෙතනදි සඳහන් කරන්නේ. ඉතින් එතකොට අපේ membership profile එක මෙන්න මේ විදිහට ලැබෙනවා. මේ profile එක අපිට edit කරන්න පුළුවන් මෙන්න මේ තැනට ගිහිල්ලා. view from profile කියන තැන අපි ඉන්නේ. edit profile කියනකට ගිහිල්ලා අපිට profile එක edit කරන්න පුළුවන්. ඉතින් මොන හරි ඔයාලගේ තොරතුරු වල වෙනස්කම් වෙලා තියෙනවා නම් මේකේ ඒ වෙනස්කම්, ඒ දේවල් update කරගන්න පුළුවන්. ඔයගලන්ට පේනවා ඇති දැන් edit member profile කියලා තියෙනවා. required places තියෙනවා. අපි view profile ගියාම අපේ data වල ලොකු වෙනසක් නැත්නම්, අපි දාලා තියෙන තොරතුරු වල වැරද්දක් නැත්නම්, ඒක අප්ඩේට් කරන්න දෙයක් නැත්නම්, ඒවා අප්ඩේට් කරන්න අවශ්‍ය නැත්නම් අපි මේ edit profile කියන තැනට යන්න අවශ්‍ය නැහැ. එහෙම නැත්නම් අපිට අවශ්‍ය නම් edit කරන්න අපිට මෙතනට ගිහිල්ලා මේක edit කරගන්න පුළුවන්. හොඳයි, මම හිතනවා ඔයගලන්ට කිසියම් අවබෝධයක් මේ පිළිබඳව ලැබෙන්නේ නැති කියලා. මේ එකම අපි අප්ඩේට් එකක් කරනවා නම් අවසානයේදී මෙතන ඒ අපි එඩිට් කරපු දේවල් සේව් කරන්න ඕන. ඒකම ඒ සේව් කරාට පස්සේ අපිට මේ සබ්මිට් කරපු අප්ඩේට් ඩේටා අප්‍රූවල් එකට මෙන්න මේ සබ්මිට් කරන කියන එක, සේව් කරපු එක සබ්මිට් කරන්නත් ඕන අප්‍රූවල් එකට. ඉතින් ඔන්න ඔය විදිහට මේක කරගන්න පුළුවන්. දැන් මේ වෙනකොට ලියාපදිංචි වෙලා නැති කට්ටිය ඉන්නවා නම් ඒ ලියාපදිංචි නොවුන කට්ටියට තමන්ගේ ආයතනයට ආයතනයෙන් තොරතුරු ලබා ගන්න පුළුවන්, ලියාපදිංචි වීම කරන්න පුළුවන්. ඉතින් මෙතනදී මේ ලියාපදිංචිය මැනුවලි, ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ ආයතනයත් ප්‍රධාන ආයතනයත් එක්ක තමයි කෙරෙන්න ඕන. දැන් උදාහරණයක් විදිහට ඔයගොල්ලන් ටීචර් කෙනෙක් නම් ඔයාලා අයිති වෙන කොට්ටාශ කාර්යාලයට තමයි ඒ අදාළ ඩොකියුමන්ට්ස් එහෙම ගෙනහිල්ලා බාර දෙන්න වෙන්නේ.
හොඳයි. ඔගලන්ට මොනවාම හරි ගැටලු තියෙනවා නම් ඔගලන්ට පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ ඒක අහන්න පුළුවන්. ඒකම මේ වෙබ්සයිට් එකට යන ලින්ක් එක ඔගලන්ට පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. සුබ දවසක් ඔගල හැමෝටම.